පරණ වෙලා තියෙන ෆොටෝ ටික අලුත් කරන්න තමයි හදන්නේ. එක වගේත් නෑනේ ෆ්‍රේම් ටික. ඉතින් මට හිතුණා මේක චුට්ටක් වෙනස් කරන්න ඕනේ කියලා. හුඟ කාලෙක ඉඳන් මේක කරන්න හිටියත් මේ මට බැරි වුණා. ඉතින් ඔන්න අද ඒක මම පොඩ්ඩක් ගලවලා ගත්තා. මෙන්න මේ විදිහට මං ගාව තිබ්බා කාඩ්බෝඩ්. මෙන්න මේ විදිහට මං කාඩ්බෝඩ් එකේ තියලා මං වටේට ෆ්‍රේම් එකට අවශ්‍ය මට ඇති කියලා හිතන ගාන මම මැන ගන්නවා. මොකද මම මෙතන මට ඇති කියලා මේ හිතුනේ මෙන්න මේ බෝඩ් එකේ මේ තියෙනවනේ මෙන්න මේ නැවෙන තැන. අන්න ඒ හරියට මොකද එතනින් එහාට ගත්තොත් ගන්න අමාරු හින්දා මං එතනදී එතන තියෙන වටේ ප්‍රමාණය විතරයි මම ගත්තේ. මේකට ඉතින් සාමාන්‍ය මීට වැඩිය මහතු වුණත් අවුලක් නැහැ ඉතින්. මොකද මේ ලස්සනයි නැත්නම් හීනි වුණත් ඉතින් ලස්සනයි. ඒක අර කරන ආටවත් එක ඒක ගැටලුවක් නැහැ. මෙතනදී මට නම් තුන් කාලක් වගේ, ඒ කියන්නේ අඟල් තුන් කාලක් වගේ තමයි මේ වටේට ඔය පැත්තෙන් ආවේ. ඉතින් මම ඒක වටේටම එහෙමම ගත්තා. ඔන්න දැන් ඒක මම ගාන්න වටේට ඇඳගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆොටෝ එක තියලා ෆොටෝ එක වටේටත් මම මෙන්න මේ විදිහට ඇඳගත්තා. ඊට පස්සේ මම ආයෙත් මෙන්න මේ පැත්තෙන් අඟල් තුන් කාලේ උඩින් මාක් කළා. ඒක හරි කොටුව ගහගන්නවා. දැන් තියෙන්නේ මේක වටේට කපා ගන්න ඕනේ. මේකට නම් ඉතින් අනිවාර්යෙන් එකෝ හොඳට කැපෙන බ්ලේඩ් එකක් ඕනේ, නැත්තම් මෙන්න මේ වගේ කටර එකක් ඕනේ. කතුරු වලින් කපන්න එපා. මොකද කතුරෙන් කපනකොට මේක තැන් තැන් වල නිකන් පළුදු පළුදු වෙනවනේ. ඒකින්ද ප්ලේඩ් එකකින් හරි කපා ගන්න, අත කපා ගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ වගේ මං දෙකක් ගන්නවා. මොකද මට මේ මහත් ඕනේ. මොකද නැත්තම් එක ෆොටෝ එකේ ගන්න මොන වගේ එන හින්දා මම මෙන්න මේ විදිහට දෙකක් ගත්තා. මේ මම ලොකු එක ගත්ත එක. මෙන්න මේ වගේ ඊට පස්සේ යටටත් ඒ ෆ්‍රේම් එකේ වටේ සයිස් එකට යටින් මෙන්න මේ වගේ තව කාඩ්බෝඩ් එකකුත් ඕනේ. මේ මම කපා ගත්ත මේ අනිත් ෆොටෝස් වලට ඕන සයිස් ඒ වමේ. මොකද මේ දැන් මේ ලොකු එකේ මැද කපනවා නේද? ඒ ලොකු එකේ මැද කපන කාඩ්බෝඩ් එක මේ අනිත් සයිස් වලටත් ගන්න පුළුවන්. එක එක සයිස් වල තියෙනවා නම් ඒ මැද කපන කාඩ්බෝඩ් එකත් අයින් කරන්න ඕනේ. අනිත් එකට ගාන්න සෙට් වෙන පොඩ්ඩක් කපලා අයින් කරගත්තම හරි. මමත් මේ හැම තමයි කරේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ දෙක අලව ගන්නවා. ඕගොල්ලන්ට මේ සමහර කාඩ්බෝඩ් තියෙනවා මීට වැඩිය මහත ඝනකම් තියෙන ඒවා. එතකොට ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ කැමැත්ත අනුව කරගන්න. මට අවශ්‍ය වුණා ටිකක් මහතට උසට. ඉතින් මම අන්න ඒ විදිහට ඒක හදා ගන්නවා. තව දෙයක් කියනවනේ, මේක ඉතින් කාඩ්බෝඩ්ම නෙමේ, තව පුළුවන් අපිට රිජි ෆෝම් වලිනුත් මේ විදිහට කපලා හදා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මම මේ විදිහට ඔයගලන්න පෙන්නන්නම් පළවෙනි ක්‍රමය කියලා මම මේ පෙන්නන්නේ. මේකේ වටේ කොලේ අලවලා මැදින් කපන විදිහක් තියෙනවා පොඩි. ඒකේ කපන විදිහවල් ඉතින් අපි කැමති විදිහට කපාගෙන අලවන්න පුළුවන්. ඉතින් මට හිතුණා ඒක සමහරක් අය කරන විදිහ. මං කියන්නේ මම දැක්කා YouTube channel එකක් කරනවා. ඉතින් ඒ විදිහටත් පුළුවන්. මේ දැන් මං පෙන්වන විදිහටත් පුළුවන්. දැන් මේ වටේට ඕගලන් මම පෙන්වුවා වගේ ෆ්‍රේම් එක මෙන්න මේ විදිහට මැදින් තියලා ඇඳ ගන්නවා. ඊට පස්සේ එතනින් එළියට එන අඟල් තුන් කාල වටේට මැන ගන්නවා. දැන් මේ පේන්නේ ෆ්‍රේම් එක තිබ්බම එළියට තියෙන මේ කොලේ ඉඩ ප්‍රමාණය ඉරේ තියෙන්නේ අඟල් තුන් කාලක් තමයි. ඊට පස්සේ ෆ්‍රේම් එක තියලා ඇඳගෙන ඒ ෆ්‍රේම් එකෙන් ඇතුල් පැත්තට ආයමත් අඟල් තුන් කාලක් මනින්න ඕනේ මෙන්න මේ විදිහට. මොකද ඒක අර දෙපැත්තට වැහෙන ප්‍රමාණය අනිවාර්යෙන් ඕනේ. මේ නැත්තම් කොට වුණාම කැතයිනේ. ඒකේ හින්දා ඕගොල්ලෝ බලන්නකෝ මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට තමයි එන්නේ. දැන් ඔන්නෝක මැද එක මම මෙන්න මේ විදිහට කපා ගන්නවා. මේව නම් ඉතින් ගැටලුවක් නැහැනේ. කතුරෙන් කපාගත්තොත් පොඩ්ඩක් මේව කළා මේ මගේ කටර එකත් උල කැඩිලා. ඒක මේ
ඒත් මම පැත්තට හරවගෙන කපනවා. මෙන්න මේ විතර ඒක අයින් කළා. මෙන්න මේ විතර තමයි ඔන්න එන්නේ. හරිද? ඔන්න ඊට පස්සේ මම මෙන්න මේ විතර මේ ඔලන් පෙන්නන්න මම මෙන්න මේ විදිහට ඇඳා. ඊට පස්සේ ඔය හතර කොන මෙන්න මේ විදිහට කපා ගන්නවා. නමලා අලවන්න ඕනේ හින්දා. මෙන්න මේ විදිහට ගම් ටිකක් ගහලා අලව ගන්නවා. මෙතනදී ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ග්ලූ ගන් එක, ඒත් කමක් නැහැ. ඒත් මේ වගේ කොලයක් අල්ලනවා නම් ග්ලූ ගන් වලට වැඩිය මේ වගේ ග්ලූ එකක් ගම්, මේ වගේ බයින්ඩර් ගම් එකක් හොඳයි. අර දෙක එකට අලවන කොට නම් උන චුට්ටක් ග්ලූ ගන් එකක් තියෙනවා නම් පාවිච්චි කරාට කමක් නැහැ. පහුගිය දවස්වල මට වීඩියෝස් දාන්න බැන්නා. දැන් සති දෙකකටත් වැඩි ටිකක් අසනීපෙන් හිටියා. ටිකක් නෙමේ, ටිකක් වැඩිපුර අසනීපෙන් හිටියා. ඒක හින්දාම බැන්නා. මොකද මේකත් දැන් ටික දවසක් කරලා මට වීඩියෝ එක එඩිට් කරගන්නවත් අඩු ගානේ කරගත්තේ හරියම අමාරුවෙන්. ඉතින් අමාරුවෙන් නැකගෙන කරා. ඊට පස්සේ වීඩියෝ එක එඩිට් කරගන්නවත් මට ෆෝන් එක දිහා බලාගන්නවත් හරි අමාරුවක් තිබ්බා. ඉතින් මේ ඕන දැන් බෙහෙත් බිල චුට්ටක් දැන් හරි. ඔන්න ඔයගලන් පේනව නේද? මෙන්න මේ විදිහට තමයි මැදින් කපලා අලවන්නේ. ඊට පස්සේ වටේට මෙන්න මේ විදිහට අලවනවා. ඉතින් මේ ඇත්තටම කියන්නේ ළමයි වතුර බොන්න, මට වතුර බොන්න නැතු ඉඳලා තමයි අසනීප වුණේ. මගේ බඩරි දෙන්න ගත්ත සෑහෙන්න මට ඉතින් වතුර පේනවා අඩුයි. ඉතින් වතුර බොන්න නැතු ඉඳලා ඔන්න ඉතින් පොඩ්ඩක් බඩේ ලෙඩේ ආවා. ඉතින් කොහොම හරි බෙහෙත් ටික බීලා දැන් ඔන්න වතුර බොනවා මතක් කරලා. ඔලුවට වතුර බොන්නේ. ඉතින් මේ ඔන්න ඉතින් මගේ ෆ්‍රේම් එක මෙන්න මේ විදිහට මං කොනෙන් මේ විදිහට අලව ගන්න ඕන. ඔයාලට මම මෙන්න මේ කොන තමයි පෙන්වන්නේ. මොකද මේ මෙතනදී මේ මෙන්න මේ විදිහට ඇලෙව්වොත් තමයි මේක මට නම් හිතෙන්නේ නීට්. මං දෙවෙනි ක්‍රමේදී ඔයාලට පෙන්වන්නම් මේ ඒ ක්‍රමේ. මෙන්න මේ විදිහට ඇතුළට නවලා අලවන එක තමයි හොඳ. මොකද එතනට කැපුම් පාරක් එහෙම පේන්නේ නැහැ. මට හිතනවා එතන නීට් කියලා. බලන්න කෝගොල්ලෝ කරනවා නම් මේ විදිහට කරලා බලන්න. මම අනිත් තව විදිහක් තියෙන මේ විදිහට කරලා බලමු. මම ඒක දැක්කේ YouTube එකෙන්. ඒ වුණාට මම මේක කරලා තමයි මේ කෑල්ලා අලවල තමයි මම ඒක නිකන් YouTube එකෙන් බැලුවේ. ඒනට ඒකට වැඩි මට මේක හොඳයි කියලා හිතුණා. මොකද මේ කැපුම් පාරක් පේන්නේ නැති හින්දා. මේ කාලවල ඉවරයි. මෙන්න මේ පිටිපස්ස මේ විදිහට තිබ්බට ඉතින් ගැටලුවක් නැහැ. මොකද අපේ බෝඩ් එක මෙතනින් ඇලවෙනවා. මෙන්න මේ විදිහ තමයි පේන්නේ. මොකද මම සුදු පාට තමයි ගත්තේ. මෙන්න දැන් මේ මඟුලන්ට අනිත් ක්‍රමේ පෙන්නනම් මේ විදිහට කපලා ඕන. ඉතින් මැද අර විදිහටම මිමි තියලා වෙලා ගන්න ඕනේ. මම හැම එකකටම එකම මිම්ම තමයි ගත්තේ. ලොකු පොඩි කියලා නෑ, හැම එකකටම එක මිම්ම ගත්තේ. එතකොට එක වගේ තියෙන නිසා මෙන්න මේ විදිහට කතිරයක් විදිහට මෙන්න මේ විදිහට මම කපනවා මැද. අර අපි කලින් මැද කෑල්ල කැපුවේ ඒක වගේ නෙමෙයි. මේ විදිහට හරි කතිරයක් විදිහට කපලා ඕක ඇතුළට අලවන්න ඕනේ. මෙන්න මේ විදිහට අලවන්න ඕනේ. අර කෑල්ලත් ඇතුළට අලවන්න ඕනේ. ওই ත්‍රිකෝණ තියෙන කෑලි වැඩි හරිය කපලා දාන්න ඕනේ. මෙතනදී මම ඕගලන්ට පෙන්නන්නම්. ඔන්න මෙන්න මේ විදිහට කපලා අලෙව්වා. මම දැක්ක වීඩියෝ එකේ තිබ්බේ ඒ විදිහට. ඒ වුණාට මෙන්න මේ විදිහට කපලා අලවනකොට නීට්. ඒක ගන්නට අලව ගන්න ඕනේ. මේ ඒක ගැටලුවක් නෑ. ලස්සනට කපලා අලවගත්තොත් හොඳයි. හොඳ පොඩ්ඩේ මෙහෙ වුණොත් ඒක මේ පැත්තෙන් පේන්න ගණී කියලා ඉතින් මට හිතෙනවා. ඒක ලස්සන ගානට
අලව ගන්න ඕනේ. අර ක්‍රමේ ඉතින් පැත්තෙන් ගියත් ඒක පේන්නේ නැහැ. ඔයගලන්ට පේනව නේද මෙන්න මේ විදිහට ඒක ගැටළු වන්නයි. ඉතින් හොඳට ගම් ටික දාලා හැලෙවුණා අවුලක් වෙන්නේ නැහැ. මෙන්න මේ මං අලවපු එකේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඒකේ මේ හිටසක් පේන්නේ නැති හින්දා තමයි මං ඒක පෙන්වන්නේ. ඔන්න ඊට පස්සේ මේකේ මේ යටට එන බෝඩ් එක මම මෙන්න මේ විදිහට ආයේ කවර් කරගන්නවා. ෆොටෝ ෆ්‍රේම් එකක් ගන්නවා නම් සැහෙන ගාණක් දෙන්න ඕනේ. ලොකු ගාණක් දැන් ඉතින් හැමදේම ගණන්නේ. එහෙනම් කොහොමද ගණන්? අනිත් එකද ෆ්‍රේම් කරන්න ගියත් එහෙමයි. එදා ඉඳන්ම ෆ්‍රේම් කරන එක කොහොමද ගණන්? සාමාන්‍ය ෆ්‍රේම් එකක් කරන්නත් ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 500ක් වෙයි. ඉතින් මේ ඒත් එහෙම කියලා ලස්සනට කරගන්න ඕන දේ කරගන්න එහෙම නොකර ඉන්නපා. ඒත් මේ මං අයිඩියා එකක් දෙන්නේ. ඉතින් අපේ ගෙදර දේවල් ලස්සනට හදාගන්න පුළුවන් නම් සාමාන්‍ය අඩු වියදමකින් එහෙම කැමති කෙනෙක්ට නම් මෙන්න මේ වගේ අයිඩියා එකක් හොඳ නිසා මම පෙන්වුවා. මොකද මටත් හිතෙන විදිහට කරගන්න පුළුවන් හිතුණ හින්දා මම මෙන්න මේ විදිහට කරා. ඒගොල්ලන්ටත් හොඳයි කියලා හිතනවා නම් ට්‍රයි කරලා බලන්න. ඊට පස්සේ මම හදන්නේ මේක කලර් කරගන්නවා. මේ එකක් කියන්නේ දැන් ඕගලන්ට කැමති නම් මේකේ කලර් බ්ලැක් හරි නැත්නම් වෙන කලර්ස් වලින් කෝලයක් අලව ගන්න පුළුවන් එකපාරම. මෙතනදී ඇත්තම කතාව මං ගාව තින්නේ සුදු පාට. ඉතින් මට හිතුණා මේ සුදු පාට එක අලවලා මම මෙන්න මේ විදිහට යට බෝඩ් මෙන්න මේ විදිහට අලවගත්ත මං ගාව තිබ්බ ටිෂු පොළවෙන් ඩබල් දාලාවිල්ලා මම මෙන්න මේ විදිහට මේක අලව ගත්තා. මොකද මේ හැම දෙයක්ම කරේ මං ගාව තිබ්බ ඒ වගේ. මම අමුතුවෙන් කඩෙන් ගෙනාවින හැබඩු මම කඩෙන් ගෙනල්ලා තිබ්බ දේවල් වලින් තමයි මම මේ වැඩේ කරන්න ගත්තේ. මේ මේකට හරියන බෝඩ් එක කලර්ස් වලින් අලවන්න පුළුවන්. ඉතින් ඕනම පාටකින් මම ඊට පස්සේ සුදු පාට මං ගාව කොලේ තිබ්බ හින්දා මම මේ දුරු සුදු පාටින් අලවලා මං ගාව තියෙන මෙන්න මේ වගේ කලර්ස් වලින් මම ගෑව මං ගාව තිබ්බ කොළ පාට වලින් මම පොඩ්ඩක් පාට වෙනස් කර කර ෂේඩ් වෙන විදිහට කියන්නේ වෙන කලර්ස් වලින් එන විදිහට ගෑවා. ඊට පස්සේ බෝඩ් එකෙත් මේ වටේ විතරක් ගන්න මැද ඕනේ නැහැ. මොකද මේ ෆොටෝ එකට වැහෙනවනේ. මෙන්න මේ විදිහට වටේට විතරක් ගා ගන්න ෆොටෝ එක දැම්මා. ෆොටෝ එකට වැහෙනවා. වටේ අර තාරේ පේන හින්දා තමයි මේ විදිහට ගාගන්නේ. මේ මං කලර් කරගත්ත අනිත් ෆ්‍රේම් එක ඒකත් කොළ පාටක්මයි. මේ කහපාටින් පාට කරගත්ත එකට මම සෑහෙන ආසයි. මොකද කහපාට හරි එළියක් ආවා කොළ පාටත් එක. මේ ටික ඕන මම දැන් කරන්නේ අලවන්න. මෙන්න මේ බෝඩ් එක මම ගත්තේ රුපියල් 50කට. ඒක නම කිව්වම මට මතක නැහැ. මේක හරි ට්‍රාන්ස්පරන්ට් එකක්නේ. ඕගොල්ලෝ දැකලා ඇති. මේක මම ලොකු එකට දානවා. මොකද පුතාගේ මේ ලොකු ෆොටෝ එක ලැමිනේටින් කරලා නැහැ. මේක ගොඩක් කලින් මේ වගේ හැම හැකරම දානවා ලැමිනේටින් කරලා දාන්න. මොකද ෆොටෝස් නැත්තම් සවුත් වෙනවා. මම මේ දැනට මේක මේ විදිහට දානවා. මේක ඉතින් ලැමිනේටින් කරලා නැති හින්දා ෆොටෝ එකට දූවිලි වදින හින්දා මම මෙන්න මේ විදිහට ඒ ට්‍රාන්ස්පරන්ට් බෝඩ් එක ගෙනල්ලා මෙන්න මේ විදිහට අලව ගන්නවා. මේකෙදි මේ ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න ග්ලූ ගන්න එකක් පාවිච්චි කරන්න. මේ වගේ ටිකක් අර තද තැන් වල අලවන්න. නැත්තම් ගන්න එකක් නැත්තම්
ඕලල ග්ලූ කූරු ගෙනල්ල ඉටිපන්දමක් හරි පහනක් හරි පත්තකල ඒකට ටක් ගාලා අල්ලල රත්තුනත් එක්කම ටක් ගාලා තියන්න. දීවනකොට වගේ කියන්නේ හීප් වෙලා එනකොට ටක් ගාලා ඒක ගා ගන්න. ග්ලූ ගන්න එකක් මම මේක දැන් අරන් ගොඩාක් කල් මං හිතන්නේ අවුරුදු ගානක් අවුරුදු පහක් නෙවෙයි ඊටත් වැඩි. ඉතින් මං සෑහෙන පරිස්සමෙන් මම මේක පාවිච්චි කරනවා. මොකද මගේ වැඩවලට මං ගත් එකක්, ඒ කාලේ මං බෑග් මහනුවර ගත් එකක්. මෙන්න මේ විදිහට මං අලව ගත්තා. දැන් හදන්නේ පිටිපස්සේ මෙන්න මේ බෝඩ් එක අලව ගන්න. දැන් මේ හතර පැත්තක් තියෙනවනේ, හතර පැත්තම අලවන්නේ නැහැ, තුන් පැත්තයි අලවන්නේ. මොකද උඩින් ෆොටෝ එක දාන්න ඕනේ හින්දා. අනිත් එක මේකට ඩබල් ටේප් උනත් පාවිච්චි කරගන්න පුළුවන්නේ. හොඳට ඩබල් ටේප් එක වටේට ගහලා තියෙනවා නම් ඒ විදිහට අලව ගන්න පුළුවන්. නෝමල් බයින්ඩර් ගාමුලිනුත් පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ඔක්කොම අලවගෙන ඉවරයි. ෆොටෝ එක දාන, කියන්නේ දාන පැත්තෙන් මෙන්න මේ විදිහට මම පොඩි මං ගාව තිබ්බ රිබන් එකක් මම මෙන්න විදිහට අල්ලලා පොඩි පටියක් උනත් පුළුවන් මෙතනට අල්ලන්න. මේක අපි අර ෆොටෝ එක බිත්තියේ එල්ලන්න තමයි මේ අලවන්නේ. ඕගලන්ට දැන් අපේ ගෙදර බිත්තිය කපරාදු කළා නෑනේ. ඉතින් මං ඇණයක් ගහලා මේ විදිහට එල්ලන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් මේ ඩබල් ටේප් එකක් ගැහුවොත් අවුලක් වෙයිද මට හිතෙන. හැබැයි අවුලක් වෙයි කියලා. මොකද ඩබල් ටේප් එකක් ගහලා තලවන්න පුළුවන්. හැබැයි බිත්තියේ තියෙන ඒවා ගැලවෙලා ඇයිද දන්නේ නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් වගේ තියෙන ගෙවල් වල එහෙම සමහර මම දැකලා තියෙනවා පිටියේ කැලිත් එක ගැලවිලා යන ඩබල් ටේප් එකත් එක්ක. ඉතින් මං ඩබල් ටේප් එක හරියද දන්න පොඩ්ඩක් try කරලා බලන්න වෙන තැනක. එහෙම බලලා එතනට ගහන්න. මොකද නැති ඉතිරි චප්‍රාද්ද සවුට් වෙනවනේ පිටිය. ඉතින් මං නම් ඉතින් ඇණයක් ගහනවා. මෙන්න දැන් මම ෆොටෝ දාලා විලම මේ විතර මං පොඩි බෝඩ් එකකින් ඇතුළට තල්ලු කරනවා ෆොටෝ එක. මොකද මේක මේ අර අපි දාපු එකනේ, අපේ බෝඩ් එක, ග්ලාස් බෝඩ් එක දාපු එක. ඒ දැන් ඒ වගේ මේ ඕගොල්ලන්ට පුළුවන් වෙන අපිට ෆ්‍රේම් එකකට දාන්න පුළුවන් මේ මොනවද ඒක කියන්නේ ග්ලාස් එකක් දාලා හදන්න ඕනේ ෆ්‍රේම් තියෙන්නේ. එකකට මේ වගේ බෝඩ් එකක් දාලා හදන්නත් පුළුවන්. අපි වෙන අය හදනවනේ තැන්වල කඩෙන් ගන්නකොට. එහෙම ඒකට ඒ වෙනුවට වීදුරු වෙනුවට මේ බෝඩ් එක දාන්න පුළුවන්. මොනවා කියවනද මන්දමත්. තව ෆොටෝස් තියෙනවා ෆෝන් එකෙන් ගහපු. මේව නම් මේ ස්ටුඩියෝ එකට ගිහින් ගහපු ඒවා. ෆෝන් එකෙන් ගහපු ඒවාත් තියෙනවා. ප්‍රින්ට් කරගන්න යන්න වෙන්නේ නැහැ. ගියාම අමතක වෙනවා. ඉතින් මේ වැඩේට කලින් මම ඒ ටික ප්‍රින්ට් කරන් එන හිටියකත් බැරි වුණා. ඉතින් ලෙඩ ලෙඩ ලෙඩ. ඉතින් ලෙඩ හැදෙනවනේ. ඉතින් ඒකින්ද එක කරගන්න බැරි වුණා. ඉතින් දැන්ට මන් තියෙන ඒවා මෙන්න මේ විදිහට හදලා බිත්ති එල්ලුවා. මං කිව්වේ ඇන ගහලා තමයි මම මෙන්න මේ විදිහට එල්ලුවේ. එළන පැත්තට, ඒ කියන්නේ ෆොටෝ එක තියෙන පැත්තට මතක් කරලා හුක් එක දාගන්න, පටියක් ඉල්ල ගන්න. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි ඔයාලට. හම්බෙමු ආ වීඩියෝ එකකින්, ලස්සන වීඩියෝ එකකින්. මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, මේකට ලයික් එකකුත් දාන්න, ෂෙයා කරලා දෙන්න. ඉතින් ගොඩාක් ස්තුතියි හැමදාම මාත් එක්ක ඉන්නවට, මගේ වීඩියෝස් බලන හැමෝටම. ඉතින් තැන්ක් යූ. මේ ඉන්නේ අපි දෙන්න. පේනවනේ ඒකට දුවිල්ල වැදිලා. ඉතින් අපි ඒක ඉටිගවරයක් දාලා කොහොමත් කව කරලා තමයි දුන්නේ. ඒක එහෙමම තියලා තියෙනවා. ඉතින් මේ අපි ටීවී රාජයා කාමරේ ඉඳලා එළියට ගත්තා චන්දේ බලන්න. ඉතින් ඒකේ අහෙමම එළිය හිටිය, නැත්නම් ඉඳලා කාමරේ ඉන්නේ. ගිලෙන්නම් ජය වේවා.